අයිබෝවත් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පත්‍රිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් උපපුකුරු නිර්මාණය වී ඇත්තේ සමාජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි විසි ඇතම් වගන්තිගෙන නිදහස් පක්ෂයේ මත කිහිපයක් විසින් දැඩි පාලන ක්‍රමයක් මෙහෙවනවා හෙක්ට අප්පුහාමි පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට කොවිඩ් 19 වෛරසයේ උපපුකුරු නිර්මාණය වී ඇත්තේ සමාජයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් රෝගී පොකුරු එහෙම නැත්නම් උපපොකුරු නිර්මාණය වෙනවද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ මේ රෝගයේ ස්වභාවය අනුව එහෙම සති දෙකක් වගේ බීජ අවශ්‍යන් සමේ තියෙන. එහෙනම් ඉදිරි සති දෙක ඉතාම වැදගත් වෙනවා මේ උපපොකුරු තවත් ව්‍යාප්ත වෙනවද කියන කාරණය අධ්‍යයනය කරන්න. ඒ නිසා තමයි විශේෂයෙන්ම ජනතාවට වගේම බලධාරීන්ට කියන්නේ මේ කාල සීමාව සම්බන්ධ විශේෂ අවධානයක් දක්වලා කටයුතු කරන්න. ඊයේ දවසේ වෙනකොට කුලියාපිටියේ යම් උපපොකුරු නිර්මාණය වෙන්නේ අපි ඒ කියපු කාරණයත් එක්ක. ඒ වගේ අනිත් තැන්වලත් මේ විදිහ උපපොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. දැන් විවිධ තැන්වලින් තමයි පොසිටිව් වුනේ. ඒතකොට ඒ තැන් හය හරහාම යම් විභවයක් නිර්මාණය වෙලා තියෙනවා උපපොකුරු නිර්මාණය වෙන්න. මොකද මේ අය සමාජයෙන් හම් වෙච්ච හින්දා. ඒ දැනටත් රටේ ගොඩක් ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් තියෙන පසුබිම. ඒකම සමස්ත කාර්ය මණ්ඩලෙම ගෙන්නන්න එපා. ඒ කාර්ය මණ්ඩලෙන් කොටසක් පමණක් රාජකාරී වලට ගෙන්නන්න. ඒ වගේම ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමට ඒ සම්බන්ධයෙන් ඒ ධෛර්යමත් කිරීම කරන්න. ඒ සියලු දෙනා එකට උසු වෙන්නේ නැතුව වෙන් වෙන් වශයෙන් ඒ අයට වැඩ කරන්න රාජකාරී කරන්න අවශ්‍ය වටාව හදලා දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පෙරවරුවේ රැස් වුණා. එහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා. ඒ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට සහභාගී වීමට පෙර නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 20ට පක්ෂ වෙන්න සූදානම්. ඉතින් දැන් ඔක්කොම 150ම ඉන්නවනේ. 150ම ගන්න දෙයි. මොනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා ටිකක් දාලා තිබ්බා 20. ඒවාට ප්‍රතිචාර අපිට හම්බෙලා තියෙන හොඳ ප්‍රතිචාර. ඒ නිසා පක්ෂයේ තීන්දුවත් එක්ක එකතු වෙලා අපි කටයුතු කරමු. පහුගිය කාලේ ද්විත්ව පුරවැසි කියලා ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීකමෙන් නැතුව ගියානේ. එහෙම තිබිච්ච මේ ඉතිහාසයක් තියෙනවනේ අපේ රටේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ද්විත්ව පුරවැසි භාවය කියන එක පිළිබඳව මම පෞද්ගලිකව නම් ඇත්තටම කැමති නෑ. කැමැත්තක් නෑ. මම කැමති නෑ. 19 කියන කාරණිය නෙමෙයි 19 අන්තර්ගතය කියන කාරණේ. අන්තර්ගතයේ හොඳ දේවල් ටික ගන්න ඕන. කාරක සභා අවස්ථාවේදී තවත් සංශෝධන ඉදිරිපත් කරන නියමිතව තිබෙනවා. අපේ හදවතේ දැඩි විශ්වාසයක් තියෙනවා. ජනතාව අපේක්ෂා කළ අපි අපේක්ෂා කළ සියලු සාධනීය ලක්ෂණ ඒ තුල අන්තර්ගත වේය කියන. මගේ නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ලංකාවට ආදරය කරන කෙනෙක් ද්විත්ව පුරවැසි භාවය නෙමේ පුරවැසි භාවයන් තුනක් තියාගත්තත් කම ප්‍රශ්නයක් නැහැ කියන ස්ථානයේ මම ඉන්නේ. මොකද ඒක පුද්ගල පුරවැසි භාවය තියාගත්තාම සියල්ලෝම ලංකාවට ආදරය කරපු නැති අය බව අපි දන්නවා. ප්‍රභාකරන්ට තිබුණේ එකම එක මේ පුරවැසි භාවයයි එයා මෙරට කරපු අපරාධය අපි දන්නවා. ඒ නිසා පුද්ගලික භාවය පිළිබඳව ද්විත්ව පුද්ගලික භාවය පිළිබඳව අපි මිට වඩා විවෘත මනසකින් බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. මගේ පෞද්ගලික අදහස. තීරණේ අරන් ඉවරයි ඉස්සර උදව් කරනවා. තීරණේ අරන් ඉවරයි ආය අලුතෙන් ගන්න තීරණයක් නැහැ. ද්විත්ව පුරවැසි සම්බන්ධව තේ තීරණයක් නැහැ. මේක මං හිතන හොඳම වෙලාව නව ව්‍යවස්ථාවක් රට අඳුනලා දෙන්න. මොකද 3-2 බලයක් තියෙනවා. මේ 20 මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති වෙලා නැහැ. 19 ගේනකොට 20 දී තිබුණේ මැතිවරණ ක්‍රමයේ අලුත් මැතිවරණ ක්‍රමයක්. හැබැයි දැන් මේ 20 එන්නේ ඒක නෙමෙයි. මේ 20 එන්නේ 19 තියෙන අඩුපාඩුකම් ටික අයින් කරලා රට යහපත් කරන්න බලාපොරොත්තුෙන් කරන වෙනස්කමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 19 වැරදුනා. 19 යම් යම් අඩුපාඩු තියෙනවා කියන එක මං හිතන අපි හැමෝම පිළිගන්න කාරණා. මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය නීති කඩකළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් අනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන්ම විනය පරීක්ෂණ සම්බන්ධයෙන් මධ්‍යම කාරක පහුගිය මැතිවරණවලදී විනය කඩ කරපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඒ වගේ අය සම්බන්ධයෙන් තිබුණු විනය පරීක්ෂණ මධ්‍යම කාරක සභාවෙන් අනුමත කර ගැනීමක් තිබුණේ ඒ කටයුතු තමයි සාකච්ඡා කළ අවසන් කරේ. ने, 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 ने,
විශේෂ සංශෝධනය ගැන ඡන්දෙ දින් නෑ අපේ අපේ කමිටු වාර්තාව පිළිබඳව අපි කතා කරමු. අපි 10 දිනකින් යුක්ත කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ අපි වාර්තාවක් දුන්නා අතිගෞරව ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත්. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒ නිවැරදිව ජනතාවගේ මතයන් එක්ක ගැළපෙන වැඩපිළිවෙලකට අපි යා යුතුයි. 150ට වැඩි ජන සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. ඒක විතරක් මට කියන්න පුළුවන්. 158ක් විතර संशोधन श्रीलंका दास पक्षे विधियत योजना संशोधन सहयोगी ආණ්ඩුවට අවශ්‍ය පරිදි දැඩි පාලන ක්‍රමයක් ගෙනීම සඳහා විසිපන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහම් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතාව තමුන්ට කැමති විදිහට පාලනය කර හැකි මහා දරදඬු පාලනයක් ඉදිරි කාලයේදී ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි 20 න් එළියට දැන්. ඒ ආණ්ඩුව ඇතුළත් සමහර වෙලාවට ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියන එක හැංගීමෙන් යුතුව කටයුතු කරන කණ්ඩායම. ඒ කණ්ඩායම මේ වෙලාවේදී හතරගාටින් වැටිලා ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව අපි බලන් ඉන්නවා. ආණ්ඩුව තුල සැබෑලෙසම් ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියන समस्त පාර්ලිමේන්තුව වැඩකට නැති මේ ආණ්ඩුවේ තියෙන කාර්යාල හා සමාන කාර්යාලයක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ විශ්වාසය තියෙනවා මේ කොවිඩ් පිළිබඳව විවාදයකට වෙන් කරලා තිබ්බා මේ පාර්ලිමේන්තුවේ එනකොට ඒ ඔක්කම කඩාකප්පල් කරලා මේ විශ්ව ගෙනල්ලා තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල ආරක්ෂා කර ගැනීම විතරයි මෙතුමන්ලාගේ අවශ්‍යතාවය හේඳ අපි සම්පූර්ණයෙන්ම වෙන විරුද්ධ වෙනවා විසිපන ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර ස්වභාවයක් තිබිය හැකි බවට තමා විශ්වාස කරන බව ආදිවාසී නායක ඌර්වරිගේ වණ්ඩිලැත්තන් පවසනවා. දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආදිවාසී නායකයා මේ බව පැවසුවා. ඇත්තදෙනෙම මේ අට්ටෝ රඳන්නේ මේ කැලාපුජ්ජේ. මිනිගජ්ජු මේ අට්ටොත් එක්ක කතා දමනවා සාකච්ඡා පුජ්ජ මන්ද කරනවා නායකැට්ටෝ මේ 20 වෙනි විවස්ථාවේ මාමකැච්චක් වැයත්තන්නේ රට පුජ්ජට අහිතකර එකමවල් මාමකැච්චක් තිබෙනවා දේශපාලඥයෝ දෙවි පන්සල් පුජ්ජවලල නායක කපුවල ඇත්තෝ කතා දමන හින්දා මේ ඇත්තෝ විශ්වාස දෙන මන්ද කරනවා මේතනේ මොන එකක් හරි ගැටලුවක් තිබෙනවා ඉතින් මේ රට පුජ්ජට හොඳ කොදෝ විච්ච මොන එකක් හරි තිබෙනවා රට පුජ්ජ සංවර්ධනය කියන එකම ගැන විශ්වාසයක් තිබාගෙන මේතනට ජනාධිපති ඌරා වැඩ පුජ්ජ මන්ද කරයි කියන විශ්වාසයෙන් තමයි ලොකු බලයක් विश्वास විසිපන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතින් ඇතුළු විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ මහජන වරමට පිටින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හැකිලන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න. ඒක ආණ්ඩුවටත් ඒ ආකාරයමයි. ජන වරමට පිටින් යන්න මේ කාටවත් අයිතියක් නැහැ. දේශපාලන පක්ෂයේ නායකයා නැත්නම් තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා දෙස නොවේ රටෙහි ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය දිහා බලලා මේ පිළිබඳව තීරණයක් ගනී කියා අපි හිතනවා. ලොව කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අකමැති වෙයි තමන්ට හිමි බලය දෝතින්ම තනි පුද්ගලයෙකුට ලබා දෙන්නට. ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාලකයන්ගේ එහෙම නැත්නම් පුද්ගලයන්ගේ මේ මොහොතේ සිටින කෙනෙක්ගේ වෙනුවෙන් නෙමෙයි සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිවන්න ඕනේ. 20 වෙනි සංශෝධනයේට අදාළ සාකච්ඡාව මේ ආණ්ඩු බලයේ උරගා බැලීමේ සාකච්ඡාවක් බවට පත් වෙලා නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වුණු ආගමික කණ්ඩායම් ජාතිකවාදී ව්‍යාපාරයේ පිරිස් බොහෝ දෙනෙක් 20 වෙනි සංශෝධනයේට එරෙහි වෙලා තියෙනවා. කොමිසම් සභාවත් කිරීම වගේ විගණන කොමිසම් මේ වගේ ඉදිරියේදී රටට අහිතකර ලෙස බලපාන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා. ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි මේ විරෝධය ගොඩනැගෙන්නේ.
අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඡන්දේ දීලා එක පුද්ගලයෙක් හරි මේ පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නම් ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට යවලා එක්සත් ජාතික පක්ෂයේ මේ රටට සාධනීය ලෙස ගෙනාපු 19 වෙනි සංශෝධනයට විරුද්ධව ගෙනත් තියෙන 20 වෙනි සංශෝධනය පරාජය කරලා එක පවුලකට බලය ගෙනියන මේ ක්‍රමවේදය නවත්තන්න කියලා ව්‍යාජ ලේඛන යොදාගනිමින් මෙරටට ගෙන්වන ලද එතනෝල් ලීටර් 15308 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ඇතුළු ආරක්ෂක අංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් කිහිපයක් දැන් මැදම තැපැල් හුවමාරුවට ලැබී තිබූ රුපියල් කෝටි 2ක වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අඩංගු පාර්සලයක් සමග සැකකරුවෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ වෙත බාර දුන් බවයි ශ්‍රී ලංකා රේගුව අධිකාරී ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ. මේ අතර ව්‍යාජ ලේඛන යොදාගනිමින් චීනයේ සිට මෙරටට ආනයනය කළ එතනෝ ලීටර 15308 ක ප්‍රමාණයක් සහිත කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පෞද්ගලික සමාගමක නාමය ව්‍යාජ ලෙස භාවිත කළ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් මෙම එතනෝල් තොගය පසුගිය 2019 වසරේ මෙරටට ගෙන්වා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය දීර්ඝව කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම්කරු අත්අඩංගුවටගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම එතනෝල් තොගය රාජසන්තක කළ බවයි රේගුවේ උසස් නිලධාරීන් සඳහන් කළේ. කඩුවිල කොරතොට ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබේ මත්පැන් ස්ප්‍රීතු බෝතල් 90ක්, ගෝඩා ලීටර 1145ක්, සීනි කිලෝ 250ක්, ගෑස් ටැංකි, ගෑස් ලිප් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊසි කැෂ් ක්‍රමයට හෙරොයින් සහ කේරළ ගංජා විකුණු පුද්ගලින් සිව් දෙනෙක් සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලින් 11 දෙනෙකු අවිසාවෙල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබේ රුපියල් ලක්ෂ 5ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 15ක් සහ රුපියල් 650,000ක් වටිනා කේරළ ගංජා ග්‍රෑම් 650ක් සමග ජංගම දුරකථන දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. උදැසන පුවත් විකාශය අවසන්. තම තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්ට ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යළි හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.